ධර්මාධිකාරී අවසරයි නම කියන්නට ඇටැංවල උපනන්ද ගුරු දේවෝත්තමයන් වහන්සේ. ගුරුවරු දෙනවා නේ? එහෙමයි. ඒ දෙනම අද වැඩම කරලා ඉන්නවා. එහෙමයි. තම පැවිදිලා කොහොමද කාලයක් වෙනවා? වසර 6යි නේද? ඒ අවුරුදු 6ක කාල සීමාව තුළ ගුරු දෙනම ආශ්‍රය කරගෙන තමන් උන්වහන්සේයාගේ අවවාදාන් සාධනා ඇතුව කටයුතු කරනවා. එහෙමයි නායක. ඉගෙනීමේ ලබන පිරිවදේ නමක් සැලකනවා. ශ්‍රී සංඝරාජ මහා පිරිවෙන මල්වතු මහා විහාරයේ මහනුවර. දැන්වත් ඒ පිරිවෙනේ අධ්‍යාපනය ලබනවා නේද? එහෙමයි නායක. දැන් වනම මූලික පිරිවෙන අවසාන භාගය සම්පූර්ණ කරලා ඒ මහන්සියෙන් ප්‍රාරම්භ විභාගය හොඳින් සමත් වුණා. රාජ්‍ය මධ්‍ය විභාගයේද වෙනින් ඉඳලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නවා. දැනට අවසාන විභාගයේ සඳහා සූදානම් වෙනවා නේද? එහෙමයි නායක. ඉතින් රාමානික අධ්‍යාපනයක් තියෙන සාමණේරයන් වහන්සේ නමක් ඇටියද ඔය නම මේ උපසම්පදාවට අවශ්‍ය කරන චාරිත්‍ර වන්දනම් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ධර්මපදයේ අර්ධිකියක් පාලන කළා. වර්ග 26ම නැහැ. වර්ග 26ම පාලන කළා. එහෙනම් හොඳයි කියනවා. ඒ වගේම පිළිත් පොතේ බණවර 4ම නැහැ. බණවර 4ම පාලන කළා. සාමණේර වන්දනම් පොත සම්පූර්ණයෙන්ම පාලන කළා නේද? එහෙමයි. ඉතින් වණම ඒ හැටියට ඒ මානම ආදී දේවල් තරම් කරුණු සම්පූර්ණ කරගෙන අද මේ උපසම්පදා අපේක්ෂිතව මේ ස්ථානයේද පැමිණීම පිළිබඳව ශ්‍රීමන්ත අපේ මහානායක මාන්‍ය මහන්සිය ප්‍රධාන සංඝ සභාව වෙනුවෙන් ඔය නමට සන්තෝෂයක් ආශිර්වාදයක් ප්‍රකාශ කරන්නට කැමැති මේ වංශයේ ඉදිරිපත් වන සාමණේරයන් වහන්සේලා අතරින් වර්ග 26ම සම්පූර්ණ කළ බවට ප්‍රකාශ කළ හත්වන සාමණේරයන් වහන්සේ වුණා. එතකොට මම අපි ධම්මපදයේ වර්ග 26ම පාඩන්නේ. හොඳයි නම් කියන්න ඕනද? ජින්ද සෝතම් පරක්කම්ම කියලා මුලින්ද? චින්ද සෝතම් පරක්කම්ම කාමේ පණුද බ්‍රාහ්මණ සංකාරානං කයං යත්වා අතතඤ්ඤෝසි බ්‍රාහ්මණ යදාද්වයේසු ධම්මේසු පාරභූති බ්‍රාහ්මණෝ අතස්ස සම්බේ සංයෝගෝ අන්තං ගච්ඡන්ති ජානතෝ යස්ස පාරං අපාරං වා පාරා පාරන්න විජ්ජති වීතන්දරං විසංයුත්තං තමහං රෝමි බ්‍රාහ්මණං ජායින් විරජමාසීනං කතකිච්ඡං අනාසවං උත්තමත්තං අනුප්පත්තං තමහං රෝමි බ්‍රාහ්මණං දිවා තපති ආදිංචෝ රත්තිං ආභාති චන්දිමා සන්නද්දෝ කත්තියෝ තපති ජායි තපති තේජසා අත සම්බ මහෝ රත්තිං බුද්ධෝ තපති තේජසා බාහිත පාපෝති බ්‍රාහ්මනෝ සමචරියා සමනෝති උච්චති පම්බාජ යන්තනෝ මලං තස්මා පම්බජිතෝති උච්චති. සම්පූර්ණයම කියන්න පුළුවන් බව තියෙනවා නේද? එහෙමයි නේද? පිළිත්පත මනහර දීපම පාඩම් කළා. සතරම පාඩම් කළා. එහෙමයි. එහෙනම් කියන්න බලන්න නිර්වාණාංග සූත්‍රය බහු දුක්ඛෝ අයං කායෝ බහු ආදීනෝ කියලා.
බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනවෝ ඉතිමස්මින් ආයේ දිවිදාබාධා උප්පජ්ජන්ති සෙයති දං චක්කු රෝගෝ සෝත රෝගෝ ඝාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ අන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ පාසෝ සාසෝ විනාසෝ ඩහෝ ජරෝ කුච්චි රෝගෝ මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ටං ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දන්දු කණ්ඩු කච්චු රප සාවිතච්චිකා ලෝහිත පිත්තං මදුමේහෝ අන්සාපිලකා බදන්දලා පිත්ත සමුට්ඨානාබාදා සෙම්ම සමුට්ඨානා ආබාධවාත සමුට්ඨානාබාද සන්නිපාතිකාබාද උතු පරිනාමජාබාද විසම පරිහාරජාබාද ඕපංගමිකාබාද කම්ම විපාකජාබාද සීතං ගන්නං ජිගජ්ජා පිපාසා උච්චාරෝ පස්සා හෝති ඉදිමස්මින් කායේ විවිධා බාධා උප්පච්ඡන්ති ඉඳන් පොඩියම ඉතාම හොඳට ඒවා පාලනය කරලා භාවිත කරලා හොඳ අවබෝධයක් දැනුමක් තියෙනවා මතකද ආලෝක යක්ෂයා බුදුහාමුදුරන්ගේ නාද ප්‍රශ්න කතන් සුලබතේ පඤ්ඤං කතන් සුවින්දතේ ධනං කතන් සුකින්තිම් පක්ඛෝති කතන් මිත්තානි ගන්තති අස්මා ලෝකා පරං ලෝකං කතම් පෙච්චන සෝචති ඉංග අන්නේපි පුච්චස්සෝ පුතු සමරං ගාමනේ යදි සච්චා දමාචාගා පන්ත්‍යා බියෝන විජ්ජති හොඳයි පොඩ්ඩම ඔයාලමට ඉදිරි පොතේ ඕනෑම තැනකින් එහෙම කියන්න පුළුවන් හැකියාවක් දක්ෂකමක් තියෙනවා. ඒ වගේම සෑම දවස කොහොමද උනාඩු කාලයක ආවසට වතක විතර සම්පූර්ණයෙන් කියනවා නේද? එහෙමයි නේද? ඔයාලම සාමනේරුවන් නම් කොට සම්පූර්ණයෙන් පාදම් කරලා තියෙනවා. එහෙමයි නේද? එතකොට බුද්ධ වංශය සකස් කරලා කියන්නත් පුළුවන්කම තියෙනවා. එහෙමයි නේද? අද අද ඇසල පුරපසබස්සක මොහොතේ නෑ අදට අපි බුද්ධ වංශ භාෂිතය කිව්වොත් කොහොමද කියන්න පුළුවන්. ඕකාස සිරිසක්කි මුනි සබ්බඤ්ඤ බුද්දස්ස බලපච්චෝස සමේ කුසිනාරායන් යමකසාලාන මන්තරේ අනුම්මේ සත්ත සංවච්චරේ ගිම්මානුතුම් මේ වේසාක මාසේ සුක්ක පක්කේ පන්නරසී තිතියං භූමවාරේ රාධනක්කත්තේ අනුපාදි සේස්වාය කන්ද නිබ්බාන ධාතයා පරිනිබ්බාන දිවසතෝ පට්ඨාය ඒකූන තිංසති දින ඒක මාසච සට්ටි සංවච්චර පංච සතාධිකානේ ද්වේ සංවච්චර සාස්වාණි අතික්කන්තානි අහේසුං ඉමස්මින් නාග සංවච්චරේ කිම්මාන උතුම් මේ අධ්‍යාසාල්ලි මාසේ සුක්ත පක්කේ පන්න රසේ තිතියං සෝමවාරෝ සම්පත්තෝ අනාගතේ කාලේ ඒකාදස මාස තෙත්තිංසති සංවච්චර චත්තාරි සතාධිකානි වේ සංවච්චර සාස්වාණි අවසේසානි භවිස්සන්ති සම්පූර්ණයෙන්ම
ඉතාම නිවැරදිව ප්‍රපාරණය වෙනමට පරිදිපත් කරන්න පුළුවන් වුණා. දැන් ආපු පස්සමාරාවේ සෑම කොටසක්ම වෙනම ඉතාම හොඳින් උත්තර දුන්නා. ඒ පිළිබඳව ශ්‍රීමත් අපේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සාමනායක දරුතර පාරක් මහා සංඝ සභාවේ සන්තෝෂය එවන මහාශීර්වාදය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට පමණයි. සාදු සාදු නම අධ්‍යාපනය ලබන සෑම අවස්ථාවකම පාසල් අධ්‍යාපනයේදී පවා තමන් ඉතාම වටින විශිෂ්ට ශිෂ්‍යවරයෙක් හැටියට කටයුතු කරන්න තියෙනවා. ඒ වගේම ශ්‍රී සංඝරාජ පිළිවෙන්නේ ඔය නම පසුගිය වසරේ මගේ මතකයේ හැටියට පරිවර්තන විද්‍යාමතුකුත් ඉන්නවා. ඉතාම දක්ෂ විශිෂ්ට ශිෂ්‍යයා ගැන සම්මානය ලැබුවානේ. එහෙමයි නේද? ඉතින් ඒ විදිහේ දක්ෂතාවයක් ඇතුව ඒ වගේම හොඳ ගුණගරුක භාවයෙන් යුක්තව එවෙන්න ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරන වටිනා ශිෂ්‍ය නම අද මේ උතුම් මංගල උපෝස්ථානාරයට ඔය නම ආචාර්ය ප්‍රධාන මහන්සිය ඒ වගේම තෙමා ප්‍රධාන තමන්ගේ දායක කාර්යභාරයෙන් සමග ගැනීම උතුම් උපසම්පත්තිය ප්‍රතිලාභය ලබා ගන්නට ඒ ආද විශේෂ ගෞරවයකින් යුක්තව ඔය නම වාහල නාමි කියන ඒ ගෞරවයක් ලබාගෙන උපසම්පත්තිය ප්‍රතිලාභය ඇති කරගන්නට සූදානම් වන වැදගත් අවස්ථාව. මේ අවස්ථාවේ අපේ මහා නායක මහින්ද වහන්සේට බලවත් සන්තෝෂයක් ඇති වෙනවා. ඔය නමගේ ආචාර්ය පාද උත්තමයන් වහන්සේ අනුරුද්ධ නායක හිමිවන් මේ වල්ලත් මහා විහාරයේම වැඩ වාසය කරන්නේ. මහා විහාරයේ හැම දෙනා වහන්සේම ආශ්‍රයෙන් සේව කරගෙන ඒ වගේ ඉතාම වටිනා සාසනික සේවාවක් ඒ නෘත්‍යාලුන් ප්‍රදේශයේ ඒ වගේම මහනුවර ප්‍රදේශයේ සිද්ධ කරමින් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා අපි හැම දෙනාම සන්තෝෂ වෙනවා. ඔය නම හොඳින් වැඩිලා වැඩිලා බටිනා භික්ෂුණමක් බවට පත් වෙනවා කියන එක ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ පිළිබඳව සන්තෝෂ වෙනවා. භික්ෂු නිර්මාණස්ථානාරයේදී රැඳී සිටින්නේ ඔය කියන දියුණුව ඕනම ලැබුවා. වෙනමට ශ්‍රී සංඝරාජ පිළිවෙන්නේ පරිවේණාධිපතින් වහන්සේ ආචාර මණ්ඩලය විශේෂයෙන්ම පණ්ඩිත වේදිකේ ආනන්ද මහත්මිය ඉස්තරයන් වහන්සේගේ මගදී මේක ලැබුණා. දෙමාපියන් විහාරයේින්ද ලොකු ඕනෑකමක් තිබුණා. ඔය නම හොඳින් වඩාවතින් කරන්නේ අනාගතයේදී ඉතාම වටිනා පණිවර පිරිසනමක් ඇතිවිලා සිල්වත් පිරිසනමක් ඇතිවිලා ඔය නම ජීවිතය අතිශයින්ම සාර්ථකත්වයට පත් කරගන්නවා කියන කාරණය අපිටම පැහැදිලි. ඒ පිළිබඳව සන්තෝෂයේ විපාක කරන ඒ වගේම ඕනෑම කරන ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම ලැබුණා නේද? එහෙමයි නේද? නැහැ. කියන්නේ ඕනෑම නමස්කාරය අපි නමෝ තස්සේ කියලා කියන එක ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න කියන්නේ. Homage to him, the blessed one, the worthy one, the fully enlightened one. Thus indeed is that blessed one, he is the holy one, fully enlightened, endowed with clear vision and virtuous conduct, sublime of the knower of world, the incomparable leader of men to be tame, the teacher of gods and men, enlightened and blessed. Those Buddhas of the age past, those of the times to come, those Buddhas of the present time, whoever we are reverence.
එතකොට ඒ විදිහට ඒ ඉංග්‍රීසිය ඇතුළත් කරලා වන්දනමාන ආදී ගාන්ධ සම්සාධනාව සාමාන්‍ය වශයෙන් කරන්න පුළුවන්කම තියෙනවා නේද? ඒවා තව තවත් දියුණු කරගෙන තම උස්සස් අධ්‍යාපනයට යොමු වෙලා වටිනා දේශනාවක් ඇතුළත ලෝකේ ගමන් කරන්න ඔය ළඟට පුළුවන්කම තියෙනවා කියන එක පැහැදිලි. විශේෂයෙන්ම දෙමාපියන් ඔය නම බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් පුරාකාලයේදී දරුවෝ පැටියට සසුනට